ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නෙනි. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හාස්කමේ වචනයයි. අද පෙබරවාරි මාසයේ 12 වෙනිදා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා ප්‍රියාදර දරුවෙනි. අද ජීවනයේ කෑම රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තියෙන් සහ 2 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්න යන්නේ අපේ ඒ තේමාවමයි. ඒක නැවත ඉපදුණු ජීවිතය, නැවත ඉපදුණේ අපි කොහොමද, නැවත ඉපදුණායින් පස්සේ අපිට තියෙන ලාභ මොනවාද, අපිට තියෙන වාසි මොනවාද, නැත්නම් අපි කොයි විදිහටද උන්වහන්සේගේ මේ ජීවිතය හැසිරෙන්න ඕන, ඒ වගේ කරුණු තමයි අපි මෙනෙහි කරමින් පවතින්නේ. බයිබලයේ කියනවා එබැවින් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබේ. එතකොට අපි දැන් ධර්මිෂ්ඨයි. කොහොමද ඔබ ධර්මිෂ්ඨ වුණේ? ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා නිසා නෙමෙයි, ඔබගේ ඇදහිල්ල නිසා. ආබ්‍රහම් විශ්වාස කරපු නිසා ආබ්‍රහම් ඇදහිල්ල එකතු කරා වගේ ඔබටත් විශ්වාස කරන නිසා ඔබට ධර්මිෂ්ඨකම එකතු කරා. ආබ්‍රහම්ට ධර්මිෂ්ඨකම එකතු කරා. නමුත් ආබ්‍රහම් විශ්වාස කරා විතරයි. ආබ්‍රහම්ට කිව්වා ඔබ අරගෙන යන්න, මම ඔබට ආශිර්වාද කරන අයට ආශිර්වාද කරනවා, ඔබට ශාප කරන අයට ශාප කරනවා. එහෙම කියලා ඒ වගේම උත්පත්ති 15:6 කිව්වා. උන්වහන්සේ සරි ආබ්‍රහම් විශ්වාස කරපු නිසා ඒ ධර්මිෂ්ඨකම එකතු කරමු ලැබුවා. අදත් අපිටත් ඒ වගේ ජේසුස් විශ්වාස කරන නිසා, ගැලවුම් කාර්යය විශ්වාස කරන නිසා අපිට ධර්මිෂ්ඨකම එකතු කරලා තියෙනවා. ඒ නිසා තමයි අපිට කතා කරන්න පුළුවන් අපි ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ වුණා කියලා. දෙවෙනි එක තමයි අපේ ස්වාමී ජේසුස් වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේ සමග සමාදානයි. ඉතින් මෙච්චර කාලෙ අපේ සමාදානය තිබ්බේ නැහැ. අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා හිටියේ පාපේ නිසා. එතකොට නමුත් ජේසුස් වහන්සේ විශ්වාස කරපුවම අර පාපේ අපෙන් ඉවත් වෙලා අපිට දැන් දෙවියන් වහන්සේ ගාවට යන්න නැත්නම් සමාදානය තියෙනවා. බය නැතුව නිර්භීතව අපිට දෙවියන් වහන්සේ ගාවට යන්න අපිට වරම තියෙනවා. ඒ වගේම අප පීඩා සිටින මේ අනුග්‍රහයට උන්වහන්සේ කරුණ කොටගෙනම ඇදහිල්ලෙන් ළඟා සිටිනවා. අපි දැන් අනුග්‍රහයට අනුග්‍රහ තමයි හිතගෙන ඉන්නේ. පීඩා සිටින්නේ අපි අනුග්‍රහය. ඒක හොඳට මතක තියාගන්න. ඔබ අධික කරුණාවේ දැන් ඔබ හිතගෙන ඉන්නේ උන්වහන්සේ කරුණ කොටගෙනම ඇදහිල්ලෙන් ඔබ ළඟා වුණා. ඔබ ළඟා වුණේ ඇදහිල්ල කරුණ ගැත්තම ඉංග්‍රීසි වචන කියන්නේ ඔබට දොර ඇරියද. ඔබට දැන් දොර ඇරලා තියෙන්නේ දෙවියන් වහන්සේ ගාවට යන්න. ඔබ නිර්භීතව ගියා කිව්ව දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා අබ්බා කියලා කතා කරන්න පුළුවන්. ඒක හේතුව ඔබගේ ධර්මිෂ්ඨකම නිසා නෙමෙයි, ඔබ ජේසුස්වහන්සේ විශ්වාස කරපු නිසා ලැබිච්ච ධර්මිෂ්ඨකම කරුණ කොටගෙන ඔබට දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා අබ්බා පියන්නේ කියලා පුත්‍රකමේ ආත්මයෙන් ඔබට කතා කරන්න පුළුවන්. තවද දෙවියන් වහන්සේගේ මහිමය බලාපොරොත්තු වෙයි අපි ප්‍රීතිමත්. ඉතින් මේ මහිමය ගැන ඔබ බලාපොරොත්තු වෙන්න, දෙවියන් වහන්සේ ආසනෙ හැමදාම ජීවත් වෙන කියන බව ඔබ විශ්වාස කරන්න, දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මම ඔබට ආශිර්වාද ගෙනෙනවා. ඔබ කවුරුණත් කමක් නැහැ, දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමේන්.